භගවතු අරහතු සම්ම සම්බුද්ධස නමෝතස්ස භගවතු අරහතු සම්ම සම්බුද්ධස නමුෝතස්ස භාගවතු අරහතු සම්ම සම්බුද්ධස්ස ශ්‍රද්ධා සම්පන්න කාරුණික්ක පින්නතුනි හැමකිෙනෙක් උතුම් සද්ධර්ම ශ්‍රවනය සඳහා සූදා නම් වන මෝත ලොතුර සමමා සම්බදුරජාණන් වහන්සේ දේශනා කොට වදාල එුතුම් සද්ධර්මසාගරයෙන් ස්වල්පයක් නමුත් හැම කෙනෙක්ම ශ්‍රවණය කරගන්නට සූදානම් වන්නේ. සවනී වැඩ සටහ නොස්සේ සූත්‍ර දේශනාවක් ආශරයෙන් ධර්ම කරුණු පිළිබඳව පැහැදිලි කරලීමකුයි සිදුකරනු ලබන්නේ. පිනතුනේ භාග්‍යතුන් වහන්සේ නොෙක් අවස්ථාවල අපේ මන්නස හසුරවාගත යුතු ආකාරය පිළිබඳව දේශනා කරන්නට යෙදනා අනුපූර්ර් ලෙස සාමාන්‍යයෙන් අපි ජීවත්ව වෙන තැන ඉඳලා නිර්වාණය දක්වාම අපි කොහොමද අප මනස පවත්වා ගන්නේ කියන එක පිළිබඳව වඩ වඩාත් විවරණය කරන්නට යෙදන අවස්ථා බොහෝ මෙයක් අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. අගුත්තර නිකායි අපට දකින්නට පුළුවන් වටිනා සූත්‍ර දේශනාවක් තිබෙනවා මෙතමයි ටාන සූත්‍රය ටානසූත්‍රයේ දී භාග්‍යතුන් වහන්සේ සෑම කෙනෙකු විසින්ම තමන්ගේ සිහිය පැවැත්විය යුතු ස්ථානය පිළිබඳව දේශනා කරනෝ. ඒ අනුපූර් දේශනාවක් විදිහට ඒ ක්‍රමක්ක්‍රමයෙන් මාර්ගය උපදවීම පිණි සපිකොහොමද මනසිකාරය පවත් වන්නේ කියන ද පිළිබඳව භාග්‍යතුන් වහන්ස හිද දේශනා කරන්නට යදනා ටාන කියල කියන්නේ ඇම් කිසි මෙතන දි ස්ථානවාචකව නැතිනං ස්ථානයක් හැඳින්වීම සඳහා. අප මනසිකාරය පිහිටවිය යුතු ස්ථානයක් විදිහටයි අපි මේ සූත්‍රදේශනාවහි මාතෘ කාව දකින්නේ තිං පංචිමානි භික්වේ නාන අබින්හම් පච්චවෙක්කි තබ්බානි මහනි මේ තැන් පහක් තිබෙනවා අබින්හං නිරන්තරේම පච්චවෙක්කි තබ්බාන ප්‍ර්‍යවේක්ෂා කර යුතුයි කාවිසින්ද ඉතියාවා පුරුසේනවා ගහට්ටේනවා පබ්ජිතෙනවා ක ස්්‍රියයක් විසිංුුණත් පපුරුෂයක් විසිංහුනත් ගිහෙක් විසිහ වුනත් පැවිත් දෙෙක් විසිහුණත් මේ කරුණු ස්ථාන පහක්තිබෙනවා තමන්ගේ මනසිකාරය නිරන්තරයම පැවැත්විය YouTubeට මොනොවද ඒ පහ ජරා දම්මෝම් හි ජරා දම්මං අනතතෝති ගහට්ටේනවා පබ්ජිතයෙනවා එවගේ මත්‍යයාවා පුරිසේනවා ගහට්ටේනවා පබ්ජතනවා බිහම් පච්චවවෙක්කි තබ ජාදම්මෝම්හි ජරාධම්මං අනතීතෝති. ජර ස්වභාවකොට ඇත්තෙක් වෙමි ජරාධරමය නොයික්මව්වෙක් වෙමී ස්ත්‍රයක් විසිනිදු පුරුෂයෙක් විසිනිදු ගිහෙක් විසිනිෙදු පැවිද්ෙු විසිනිෙදදු නිරන්තරයෙන්ම මනසිකාරය පැවැත්වය යුතුයි. එවගේම තමයි ව්‍යධිදහමෝම්හි ව්‍යදිි ධම්මං අනතීතෝති ඉතිහාවා පුරුසේනවා ගහට්ටේනවා පහබජිතයෙනවා අබින්නහම් පච්ච වෙක් තබක් ව්‍යාදිය ස්භාවකටගෙන පවතින්නෙක් වෙමි ව්‍යාදි ධර්මය නොයික්මව්වෙක් වෙමි කියලා ගිහියා විසින්නිදු පැවිද්දා විසිනිදු, නිරන්තරයෙන්ම වනසිකාරය පැවැත්විය යුතුයි. එවගේම මරණදම්මහුම්හි මරණ දම්මං අනතී තෝති ති්‍යහාවා පපුරරිසේනවා ගහට්ටේනවා පබ්ජිතේනවා බිින්හන් පච්චවවෙක් තබක්. ධර්මයන තින මරණය සභාව කොටගෙන පවතින්නෙක්වෙ මරණ ධර්මය නොයික්ම වූවෙක් වෙමි කියලා ස්ත්‍රියයක් විසිෙනදු පුරුෂයක් විසිණෙදු ගිියා විසිනදු පැවිදධා විසිනෙදු. නිරන්තරයම තම මනසිකාරයේ පැවැත්විය යුතුවනවා.ඒවගේම තමයි අපි මේ ලෝක ජීවත්වෙන කොට අපිට කැමැති පරිදි ලෝකයේ පවතින්නේෙ නැහැ කියන එක කියන්නේ. සබ්බේහි මේ පියෙහි මනාපයහි නානාභාවූ විනාභාාවෝතිී. ඉතිහාවා පුරිසේනවා ගහට්ටේනවා පබ්බජිතේනවා බිහන් පච්ච වෙක්කකි තබ්බක්. එතකොටට සබබේහි මේ පියහි මනාපේහි. එතකොට සියලුම ලෝකේ යම්කිසි ආකාරයකින් අපි බලාපොරොත්තුවන මනාප වූ සියල්ලගෙම. ගැ අපි කැමැතිවන සියලුම දේවල්වලින් අපිට නානාභා වූ විනාභාාවූ එදෙවල් අතහැර දමන්නට එ දෙවල්ල වෙනස් සෑම කියෙන දට පි හුණ පාන්නට සිද්ධ වෙනවා කියනෙක් ස්ත්‍රයක් විසිනිද පුරුෂයා විසිනදු ගිහියා විසිදු, පැවිද්ධා විසිනදු නිෙරන්තරේම වනසිකාරය පවත්විය යුතුයි කියල දේශනා කරනවා. එවගේම තමයි කම්මස්ස කෝමහි කර්මය සභාව කරගෙනඉන්න කෙනෙක් කම්මස්සකෝම්මහි, ම්මදායාද කම්මයෝනි, කම්ම බන්ධු, කම්ම පටිසරනෝ යකම්මන් කරිසාමී කල්්‍යානන්වා පාපකංවා තස්සදායාදූ භවිසාමීති තිහාවා පුරුසයනවා පබ්ජිතයනවා බින්තම් පච්ච වෙක්කි ද්බක් දොට යම්කිසි කෙනෙක් අපි සියල්ලෝම කර්මය ස්භාව කරගෙන කර්මය සහයකය කරගෙන කර්මය දායාදය කරගෙන කර්මය නෑදාය කරගෙන වාසය කරන්නේ. යංකම්මන් කරස්සාමි කල්්‍යානන්වා පාපකංවාි යම්කිසි කර්මයක් කරනවා නං කල්්‍යයානංවා පාපකංවා එක යහපත්හෝ පාපක වූ යම් කර්මයක් කරනවා නං තස්ස දායාදූ භවිසාමීතිී අන්න එහි විපාක තමන්ට බුක්තිවිදින්නට සිද්ධ වෙනවා ඉදායදදය තමන්ට විඳින්නට සිද්ධ වෙනවා කිය එක පිළිබඳව නිරන්තරයෙන්ම ස්ත්‍රියයක් විසිෙනදු පුරුෂයෙක් විසිනුදදු ගහියා විසිෙනදු පැවිද්දාා විසිනිද නිරන්තරය එම්ම මනසිකාරය පැවැත්විය යුතු බව භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාලා කුමක් නිසාද ඒ මනසිකාරය පැවැත්තුවිය යුත්තේ. පින්නතුනි ලෝක ජීවත්වෙනකොට අපි එදිනිදා කටයුතුවල වාසය කරනකොට. අපිට අපේ ජීවිතේ අතහ ස්භාවය මොහොතකට අමතක වෙනවා. අපිට සමස්ථය ලෙස අපිට පෙනෙන්නේ අපි මේ ඉන්න අවුරුදු පණහක හැටක හැත්තෑවක අපේ ජීවිතය කියලා. ඒකම තමයි අපේ සාරය ඒ තුළම අපි වාසය කළ යුතුයි ඒක තමයි. අපි සුවසේ ගතකළ යුතු කාලපරිච්චේදය කියලා බොහෝ දෙනෙක් කල්පනා කරනවා. අපිට කුඩාකාලට කොටසක් අතැහැරියාම කිසිවක් කරකයාගත නොහැකි කාලසීමාවටත් කොටසක් අතහැරියාව එවගේම නින් දෙෙහි පසුවන කොටසකටත් ජීවිතෙන් කොටසක් ඉවත් කළ හම අපි ජීවත්වෙනවා කියලා ජීවත්වන්නට තියෙන්නේෙ මොනතරං සුළු ප්‍රමාණයක්ත්ත අනේ ප්‍රමාණය තුළ ජීවිතය ඇත්තම උනහම ට මැරෙනවා කියනෙ කාමත්තකව ව න හම ලෙඩවෙනවා කියනන්නේ කාමත්තකවු නහම අපිට මෙලෝක වයසටයනෝ කියන්නේේ කාමත්තක ුණනහම මිනිස්සු අසීමමාන්තිකව දේවල් පසුපස්සේ හබාගෙනයනවා. එකක තවන්ටත් අහිත පිණිස පවති නවා අනුන්ටත් අහිත පිණිස පවතිනවා. කෙනෙක් අසීමමාන්තිිකව ඒ දේවල් පසුපස්සේ හබාගෙන යනකොට ඒ දේවල් ලබාගනීම සඳහා, හොරකංකරනවා ඒවගේම, ඒ අනෙකුත් නොයෙක් දුරාචාරයන් හි නිරත වෙනවා. එකින් අනුනුත් පීඩාවට පත්වෙනවා. වගේ ඒ අයත් තමන්ගි ජීවිතයට නොයෙක් අකුසල් සිද්ධ කරගන්නවා ඒවල දුක්විපාක ඔවන්ටත් විදින්නට සිද්ධ වෙනවා. නිසා ලෝකයේ සමස්තයක් විදිහට මේ ලෙඩවීම ජරාවට පත්වීම සහ මරණයට පත්වීම කියන දේවල් පිළිබඳව රන්තරයෙන්ම සිහි කල්පනාළ යුතුයි නිරන්තරයම මනසිකාරය පැවැත්විය යුතුයි. එදේවල් පිළිබඳව මනසිකාරය නොපවත්වන කොට තමයි මිනිස්සුන්ට අපි ජීවත්වන තැන පිළිබඳව අමතක වෙලා ගිහිල්ලා හරියට කල්පයක් ජීවත්වනය වගේ හැසිරෙන්නට උත්සාහවත්වෙන්නේ කල්පනා කරන්නේ. එනිසා මේ කියන දේවල් අපි නුවනින් කල්පනා කරලා බලන්නටවශ්‍යයි අපේ ජීවිතයේ අතහාර්ථයමකක්ද කියලා බුදුරජණ වහන්සයහනවා කංච භවික්වය අතව සම් පටිච්ච ජරාදම්මෝමහි ජරාධම්මන් අනතීතති අබින්හම් පච්ච වෙක්ක බා මහනනේ ඇයි යම් කිසි ස්්‍රයක්ක්ක සිංහරි පුරුෂයක්ක සිංහරි ගිහි පැවිදිී කවුරුන් නිසින් හෝ මම ජරාවස්භාවය කරගෙන ඉන්න කෙනෙක් කියලා මනසිකාරය පැත්ව යුත්ත කුමක් සඳහද අතිබික්වේ සත්තානං යොබ්බනේ යොබ්න මඳ. මහනනි මේ සත්වයින්ට තියෙනවා යෞවනයෙහි යොබන මදයක් යෞවන මදයක් තියෙනවා. ඊන මදේන මත්තා කායේන දුච්චරිතංචරන්ති. ඒ මදයෙන් මත්තුනාට පස්සේ. කායේන දුච්චරිතංචරන්ති, කයින් දුසරීත්තුල මේ මිනිස්සු හැසිරෙනවා කයින් චරිතවල හැසිරෙනෝ. වාචායේ දුච්චරිතංචරන්ති, වචනයෙන් දුච්චරිතවල හැසිරෙනවා. මනසා දුච්චරිතංචරන්ති, නසෙන් දුස්්චරිතයන්හි හැසිරෙනවා එතකට තස්ස තන් ටානං අබිහම් පච්චවෙක්කත යෝ යොබ්බන යොබ්බන මඳ ස සබබ සෝවා පහයේති එතකොට මේ යම්කිසි කෙනෙකොට ජරාව ධර්මය පිළිබඳව මනසිකාරය කරනකොට යවනයහි අවුවන මදයක්තියෙනවා යවන මදය එයාට සබබ සෝ සියලුක් ආකාරයෙන් දුරුුවෙනවා එතකොට තනවා පනහෝති මතරමික තුනිී භාවයට හෝ පත්ත නවා ඉදං කෝ භික්කව අත්තව සම්පටිච්ච. මහනනිමම මෙන්න මේ අර්ථය සඳහා තමයි ජරාදම්මෝම් හි ජරාධහමං අනතිී තති ජරාව ස්භාව කරගෙන ඉන්න කෙනෙක් ජරාම නොයික්මූ වෙෙක් කියලා මනසිකාරය කළ යුතුයි කියලා කියන්නේ කියලා බුදුරජාණන් වහන්ස දේශනා කරවා එතුකොට අපිට අපේ ජීවිතය තුළ අපිට හොදන්නට හිතන්නට පුළුවන් ඔොඳට වැඩ කට යුතු කරන්නට පුළුවන් කාලසීමාව තුළ කාටත් පවතිනා යව්වනයහි යොබ්බන මදේ බොහෝ දෙනකොට. යොබ්බන මදේ නිසා ගොහොදිනෙක් හිතන්නේ අපි හැමදාම මේ විදිහට ඉඳී කියලා. ගත වාරු නැතිවෙනකං සිත තමන්ට ඕන විදිහට පවත්වාගන්නට පුළුවන් කියල හිතාගෙන මිනිස්සු ජීවත්වෙෙන්නේ. එතකොට ගතේ වාරු ටිකෙන්ටික වෙනස්ව යනකොට හත්ත පාදා අනස්්‍යවා කියල කියන්නේ කුල තියන ැනටනෙම කකුල තිය වෙන්නේ අත තියන තැනට නෙමයි අත තිය වෙන්නේ. ජෙවිතේ ඕනම කෙනෙකුටට මේ ජරා ධර්මයට මුහුණ පාන්නට සිද්ධ වෙනවානේ එයය මේ ජරාවෙන් පීඩිත වනාට පස්සේ ජරාවෙන් පීඩිත වන තමංග දකිනකොට ඒ පිළිබඳව සංවේගට පත්වෙන කලකිරීමට පත්ව වෙන සමහර වෙලාවට වයිසට ගාම ගොඩක් දෙෙනෙකොට පන්සල මතක්වවෙන්නේ ඒ නිසා තමයි. ගොඩක් කලාට වයිසට ගියාම පන්සල මතක් වෙන්නේ පින්ඳහම් මතක්වෙන්නේ එයට යව්වන මදේ ප්‍රහණය වෙනකොට පියව්න මදේ නැතිවල යනකොට තමයි තේරෙන්නේ දෙන්නම් අපිට මේ විදිහට ඉන්න පුළුවන් කාලන මේ පැත්ති සැනසිල්ලක් තාම ලැබුණ නෑ යන තැනකට දෙයක් කරගන්නට ඕන කියලා බොහෝ දෙනෙ කල්පනා කරන්න. පිනවනි අපි අර තටු හැලන වතුර හිදුුණු විලක්ක මඩේ රිච්චි කොස්වාලිහිනයෙක් වෙනකං ඉන්නවශ්‍ය නැහැ. ධර්මය පිළිබඳව හැසිරන්නට තත් ප්‍රමාධන හැකෙනෙක් හැබැයි ඔබ නිරන්තරයෙන්ම ඔබට හැකියාව තියෙන කාලෙද ඔබට කායික හැකියාව මානසික හැකියාව තියෙන කාලෙද ඔබට අවශ්‍ය පරිද්දි ඔබේ මනස හසුරෝගන්නට පුළුවන් කාලසීමාවිදී ඔබ මේ ධර්මාර්ථ චරයාවහි හැසිරෙන්න්නට උත්සාහවත්වන්න ටෝන. එනිසා තමයි ඒ ඔව්වන මදේ දුරකරගන්නට අවශ්‍ය නිසා තමයි නිරන්තරයෙන්ම ජරාව පිළිබඳව මනසිකාරය කරන්නට කිය කිව. ජරාව ගැන අපේ ජීවිතේ හැම වෙලාවකදිම ඔබ මොහොතක් කරගෙන දවසකට සහිපත් කරන්න ඔබ ඕන තරම් එලළියට බැහැල යනකොට ඔබට දකින්න පුළුවන් කම තියෙනවාන්නේ ජරාවෙන් අභිබහුත ජරාවෙන් මැඩුණු සත්වඔය උද්ගලයෝ දකින්න පුළුවන් කම තියෙනවා ඔ රෝහලකට ගියත් දකින්න පුළුවන් කම තියෙනවා ඔබ අයිසට ගේපු කෙනෙක් දකිනකොට සියලාච්චිල දකිනකොට ඒයට ඕන විදිහට එයට ජීවත්වවෙන්න බැරි වෙන විදිහ දකිකොට මොහොතකට රෝහලට ගිල බැලුත්තුවට ඕන රන් නි දර්ශන දකගන්න පුුවන් කමතියෙනවා එදො ඔබේ ජීවිතයට එෙම දර්ශන පේනකොට පොඩක් එක තමන්ට ආදශ කරල බලන්න තමන්ගේ ඇග තමන්ට හරෝගන්න බැරුව අනිත් අයි විසින් ඇගේ එහෙටම හිට හරෝන ජීවිත ඒවගේ තත්ත්වයට ඔබටත් මටත් මහුණ දෙන්නට සිද්ධ වෙනවා.ඒවගේ ුම තරම තමන්ගේ මළමුත්‍රටක තමන්ට හරියට පිරිසුදු කරගන්නට බැරිතත්වයට මිනිස්සුට හොදන්නනට සිද වෙනනවා. එක තමයි ජරාව සභාවය එකටත් තව කෙනෙක් අවශ්‍ය කරනවා. ඔබට හිතැන්න පුළුව ම තත්වයට පත්වෙන් නැතිවේ කියලා නමුත් ජීවිතයේ සභාවය තමයි කාටත් ජරාව කියන ධර්මයට මූුණපාන්නට සිද්ධ වෙන බව. එනිසා ජරාව ස්භාව කොට ගෙන ඉන්නෙක් මම ජරාවේ ඉක්ම වූුවෙක් නෙමෙයි එනිසා මම ජරාව කිය ස්භාව කරගෙන ජරාව නොයික් මවා ඉන්න කෙනෙක් මහා කර ජරාදුක පැමිණෙනවා කෙනෙක් ඔබ නිරන්තරේම මනසිකාරය කරන්න එතුට ඔබට ජීවිතේ ඒකෙන් කියන්නේ අනේ මම වයිසටයනවා වයසටයනාව කළ හිත හිත මහා කලකිරීමකින් මහා දුකකින් ඉන්න කියෙන් කතාවක් ගැන නෙමි සමහරයලාට කෙනෙක්කි තන්න පුළුවන් ඔය අඳ කාල ගොඩක් කලාවට ධනාත්මක චින්තනය කියෙන ගත් එක්ක මේ එක හරි රිනාත්මක චින්තනයක් නෑ ෙනෙකට ඉතන්න පුළුවන් හැම ේීම ලඩවෙනවා ැරන ු හට වෙනනද. ඇයි අප දැන් ඉදල ඕක කල්පනා කරන්න කියෙලා හිතෙනනට පුළුවන් ඔබ ඔබේ ජීවිත්තය පිළිබඳව ඔබ සැලසුම් කරන්නේ හෙට දව තියන විද හැටනේනිඒ කොටිම කියරන අද අපේ රට සැලසුම්ර දේ ඔබ බේ ජවිතය සැලසුම් කරන්නප. එතගොට බ ඔබ ජවිතය සැලසුම් කරනකොට ධනාත්මකයි කියලා කියන්නේ ඔබ අනාගතය ඔබ මොහුණ පාන්නට සිද්ධ වන තත්වය පිළිබඳව දැනගැෙන ඒ තත්ත්වයන්ට සුදුසුවන විදිහට ඒ තත්ත්වයන්ට සුදුසුවන විදිහට ඔබ ඔබේ මනස දැම්ම හැඩගස්වාගෙන තබා ගැනින් එක තමයි ධනාත්මකව ඔබ ජීත්වවා කියලා කියන්නේ ධනාත්මකව වාසය කරනවා කියගන්නේ එහෙම නැතුව දැ කාන්තාරකට පිවිසෙනකොට මේ කාන්තාර කාන්තාාරකින් ගමනක් කියනකොට අදෙ කහොල් හොල්ල මේ ගමනයන්න ගියොත්ත මේකට කියන්නේ ධනාත්මක ින්තය කියන මේ වැඩිදුර හිතන්න ඕන්න අපි මේ ගමනයන කියල අදෙකහොල් හොල්ලගේ කියලා එක කියන්නන්නේ ධනාත්මක චින්තනය කියලා. ඔබට පැමිණෙන්න්නට පුළුවන් වුවදුරමුණෝද කියලා සලකලා. ඒඋවදුරුවලට මුහුණ දෙන්නට සුදුසු පරිදි අවශ්‍ය කළමනා අරගෙන ගියොත්න්න එක තමයි ධනාත්මක චින්තන බවට පත්වෙෙන්නේ. එනිස්සා ඔබ ජරාව ස්වභාව කරගෙන ඉන්න කෙනෙක් ජරාව ඉක් මූවවෙෙක්නමේ කියලා අදහස්කෙන් ඒ නිලන්තරයෙහි මෙනෙහි කරන්න කියලා කියන්නේ අනේ ම ලෙඩවෙන ම ලෙඩන කිලබට දුකෙ ඉන්න නෙමේ ම වසටයන කියලා දුකෙෙන් නෙමේමී කියන්නේ. මේක කියන්නේෙ ඔබ ලෙඩවෙන තැනදී ඒකට මුහුණ දෙන්නට අවශ්‍ය පරිදි ඔබේ මනස සූදානම් කරගන්නට ඔබට අප්‍රමාදී බව ඇති කරගන්නට වශ්‍ය වනේදයට නැතිනම් ඔබ ජරාව ස්වභාව කරගත්ත කෙනෙක් වෙලා ජරාව උරුම කරගත්ත කෙනෙක් වෙලා ඒක නොයික් මවූ තැනක ජීවත්වෙන කෙනෙක් වෙලා ඔබ තවත් ජරාවට පත්වෙන දේවල්ම ඔබ ජීවිතේ පුරෝගෙන හිටියොත්ත එහම. ඒ දේවල් වෙනස්වෙනකොට අහිම වෙලා යනකොට ඒදේවල් දාලා ඔබට යන්න වෙනකොට ඒදවල් ඔබේ ඇස් දෙකට පේනකොට ඒේවල් බුක්තිවිදින්න බැවෙනකොට ඔබට ඇතිවෙන පීඩාව පීඩනය එදාට නැතිකරගන්න පුළුවන්කමක් ඇත්තෙන. අන්න ඒ නිසා ජරාව ඔබ කරා පැමිණෙන්න්නට කලින් ඔබ පෙර සූදානමක් ඇතිකරගෙන ජීවත් එන්න ඒ ජරාවක් කියන ධර්මයට මොහුණ දෙන්න එකට යවන මදයෙන් හරස් කරගන්න ටපා ඔබ පරින්තව කල්පනා කරන්න පුරතුයනන්නේ නිසා තමයි භාගිතුන් හස දශනා කරන්නේ ජරාදම්ෝමහි ජරාදම්ම අනතී තති ඉතිහාවා පුරිසේනවා ගහටටේනවා පබජිතයනෙනවා බිහම් පච්චවෙකි ත බං කියලා ස ජරාව කියන ස්භාවේ ජරාව කියන ධර්මය පිළිබඳව ඔබ නිරන්තරයම ඔබේ මනසිකාරය පවත්වන්නට පුරදු කරන්න ම ින්ච ික්වය අත්වසම්න් පටිච්ච ්‍යාධි ම්මූමහි ව්‍යාධීන් අනතීතෝති අබින්නහම් පච්චවෙක්කි තබ. මහනේ මම ඇයි ව්‍යාධහ සභහාව කරගත්ත කෙනෙ ව්‍යයාාධ ඉක්ම වූ නොයික්මූ වෙක්්‍ය කියලාමිනිහි කරන්නට කියලා කියන්නේ.ඒරට අත්්‍යභික්වයේ සත්තාාන ආරෝග්‍ය ආරෝග්‍ය මඳු. මනිසුන්ට ලෙඩවෙනක ලෙඩවීම කියනෙ පිළබඳ දැනෙන්නේ හරි තම ලඩවෙවෙන නෑවගේ තමයි ජීවත්තන්නේ. එනිසා ලෙඩව්න වෙලාවෙද්දි අනේ මම ලෙඩවුුණන කියලා සන්තාපේයට පත්වෙනවාට වඩා ඔබ ලෙඩවෙන්නට කලින් ඔබේ මනස ඒ සඳහා සූදානම් කරගෙන තියාගන්න එක තමයි වඩා වැදගත්යන්නේ. මොකක්වත්ම කරකයාගන්නට දෙයක් බැරිවෙනකොට ඔබ ඒදේ සිහිපත්වෙනවාට වඩා වඩා පහසුයි ඔබ ලෙඩවන දවසකති ඔබට සිහිපත් කරන්නට තරන් ඔබේ හිත කුසලපූර්ණව තියෙන ඕන. වගේ ඔබට සැනස්සෙන්න්න දෙයක් තියෙන ඕන.ඒවගේම ඔබ ඒට සුදුසු පරිදි ඔබේ මනස සකස් කරගෙන තියෙන න. හිතාම වටින එනිසා තමයි හැම මොහොත්තකම හැම වෙලාවකම ව්‍යාදිි දම්මූම් හි ව්‍යාදිි දම්මං අනතීතෝති ව්‍යාදිය ස්වභාව කරගත්ත කෙනෙක් ව්‍යයාදී නොයික්ම වූ කෙනෙක් කියලා ඔබ නිරන්තරේම මනසිකාරයේ පැවැත්ව යුතුවවෙන්නේ එවිදියට මනසිකාරයේ පවත්වනකොට ඔබට පුළුවන් කමතියෙනවා ලෙඩවීම අනුව යන්නේ නැතුව ඔබටඒක ඉක්මවන්නටවශ්‍ය නුවනක් භාවිත කරන්නට ට ඔබ ජවිතය තුළේ යම් ආරෝග්‍ය මධදයක් තිනෙනවානං ආරෝග මදගේ කියල කියව මහරි නිරෝගී කියල යම් මදයක් තියෙනවා අනං ඒ ඉක්මනටම දදුරුවෙල එනවා බුදුරජාණ අහන්සි දේශනා කරන්නේ යම්කිසි කෙනෙ ලෙඩවෙන ලෙඩවීම ස්භාව කරගත්ත මේ කයක් කුර්ම කරගෙන මමහරි නිරෝගී කියල කියනවා අනං ඒ තරම් බාල බවක් එතරම් මෝඩ බවක් වෙන කොහෙන්ද කියලා මේඟ ඕන ොහොතක ලෙඩවෙන්න පුළුවන් ැමතිෙනවාන එකක ලෙඩවීමට රෝග නිධානයක් රෝග මූලයක් රෝගයක් එනිසා මේ තමන් පිළිබඳව මෙිනිහි කරනකොට ඔබ නිරන්තරය මෙිෙහි කරන්න මෙ හය ලෙඩවීමට භාජනය වන්නට පුළුවන් දෙයක්. නොෙක් විදිහට ලෙඩවීමට භාජනය වන්නට පුළුවන් දෙයක් ඔ ගිහිල්ල බලනකොට ඔබට දකින්න පුළුවන් වයස් බෙහදයකින් තොරව ලෙඩවීම කියනදේ මිනිස්සුන්ි ජීවිතවලට මොන තරම් බලපෑමක් ඇති කරනවද කියන එක. එතකට ඒ ලෙඩවීම කියනදේ මිනිස් වසරණ භාවයට පත් කරනවා. එතෙන්ට මුහුණ දෙන්නට ඔබේ මනස රාරක්ෂා කරගන්න ඕනේ ඔබ ශක්තිමත් කරගන්නට ඕනේ නිවැරදිව ඔබේ මනස පවත්වා ගන්නටනා එනිසා ජීත් ජීවිතය කියල කියන්නේ අපි මේ කවදාවත් කල්පයක් ජීවත්වෙන්නා පු දෙයක් නෙමේනිේ එක ලෙඩවීම කියන දේ උරුමයි එවගේම වයසටයෑම කියන දේ උරුමයිඒකට එනිසා එතනදි හිත හදාගන්නට බොදසාාවත්වන්නට අවශ්‍යයි ගේ ින්චි භික්වේ අත්වසම් පටිච්ච රණ දම්මෝමහි මහන කුමක් නිසාද කිව්වේ මරණය සභාව කොටගෙන වාසය කරන කෙනෙක් මරණය නොයික්මූුවේ කියලා මනසිකාරය පවත්වන්නට කියලා මමු විදිහට කිව්වේ. අත්‍ය භික්කවේ සත්තානන් ජීවිතය ජීවිත මඳ මහන්නේ සත්තුවයගේ ජීවිතවලට ජීවිත මදයක් තියෙනවා. තාමට කගන්න පුළුවන්න්නේ තාම මම ජීවත්තරෙනනි කියල ජීතමද මත්තෙලා මනිස්සුයින්න මෙ මේ ජීවිතමදේ මත්තුනාට පස්සේ මිනිස්සු ගිහිල්ලා තමන්ගේ කයිං වචනයෙන් සිති නොයක් අකුසල් කරනවා. ජීවිතමදේ මත්තුන හම නොයි අකුසල් කරනවා. සමහර වෙලාවට මේ අතපයි හොඳට වැඩරන කොට මිනිස්සුන්ට මැරෙනවා කියලා සිහි පපත්වවෙෙන්නේ නැතිව වෙන කොට මිනිස්සු මොතරං අකුසල් සිද්ධ කරගන්නවාද. පිනතුන මේ අවුරුදු තිහාාතලියහි ජීවත්තෙන්නේ එච්චර ජීවත්තෙන්නේෙ නැහැ. කාලටයි යිස තයන කොට කරගන්න බැරිවෙන කාලේ යතැරයටට නිදාගන්න කාලේ යඇතැරි හම න තරන් සුළු කාල ඇ ඒ සුළු කාලය ඇතුළත් තමන්ගේ වැටවෙනුවෙන් මරාගන්න හදන මිනිස්සු කොච්චර ඉන්නවාද පුංචි වචනයක් නිසා මරාගන්න හදන මනිස්සු කොච්චර ඉන්නවාද එතට හිතන්න ක ඒ තැනක තියෙන ම කදකිලේ තමයි ජීවිතමදේ ජීවිතමදේ මත්තුවන මිනිස්සු නොේ කකුසල් දුසු රිද්දුරා චාර කරනවා මරණය සෙහිපත් කරනයට ඕනම මොහොතක තමන් කරා මරණය පැමිණෙන්ට පුළුවන් කියල හිතෙනකොට අ ජීවිත මදයක් තියනෙනවා නගේ ජීවිත මදය දුරුකරගන්නට පුළුවන්කම තියෙනවා. ඒවගේ මොහන්නේ මම කුමක් නිසාද සබ්බේහි මේ පියෙහි මනාපේහි මේ යම් කිසි ලෝකේ හැම ප්‍රිය මනාප වස්තු කරෙන් වෙන්වෙන්නට සිද්ධ වෙනයි වෙනස් වෙනවා මටේ දේවල්ලොලින් ඇත්ෙන්ට වෙනවා කියලා ඇයි නිරන්තරේම මනසිකාරය කළ යුත්තේ. අතිබික්ක වේ සත්තා නම් පියේසු චන්දරාගු මහන් ප්‍රිය වස්තුූන් කෙරෙහි ප්‍රිය දේවල් කරෙහි මිනිස්සුන්ගේ හිත්තලතියෙනන චන්දරාගේ කැමැත්තෙන් බැඳෙනවා. එනිසා ඒන චන්දරාගගේෙන රත්තා කායියන දුච්චරය තංචරන්ත. චන්දරාගේ බැඳනට පස්සෙ කයින් දුරි දුරාචාරයන්හීම සත්‍යයෝ හැසරෙනවා. වචනයෙන් දුසිරරි දුරාරයන් හෙසරෙනවා මනසින් දුසරි දුරාරයන් හෙසරෙන එනිසායි චන්දරාගේ දුකරගන්නට තමයි ස සබ්බේහි මේ පියෙහි මනාපෙහි නානා භාාවෝවිනාා භාවෝති. මං ප්‍රේමනාපදේවල්ලෝක යමක් තියෙනවනං එසිියල්ලම වෙනස් වෙනවා විපරීත සභාවයට පත්වෙන කියන බලාපොරොත්තුවන්නට කියල කියන්නේ. වෙනතුනි කැමැත්ත තියෙන තැනක මිනිස්සුන්ට එනිසා එන දුක දකින්න පුළුවන්න කැමැත්ත තිය ැන මිනිස්සුන්ට දුකදකින්න පුළුවන්නන් එනිසායින හිමිවීම තියන තැනක හිමිවීම එන්න පුළුවන්කෙල් දකින්න පුළුවන්න. ප්‍රිය වර්ණනාව එ ැ ඔබ ඒ පසුපස්සේම ඔබට දෝශාර ෝපනය නෝ කියෙනෙක දකින්න පුළුවන්න. කීර්තිය එ ඔ ඔබ පසුපස්සේ ඒ එක්කවේෙන අත් අයසත් පැමිණෙනෝක ඔබට දකින්න පුළුවන්න. සැපේන තැනක ඔබ පසුපස්සේ දුකක් දෙෙනවා කියෙනෙ ඔබට දකින්න පුළුවන්න. මේ ලෝකේ ඔ. ඩක්වෙලාට ශක්තිමත් සිත්තඇත්තෙක් වට පත්වෙනවා ජීවත්ත කොට ඔබ නිරන්තරේම හොඳ නුවනක ජීවතෙන් හොඳ සිහකින් ජීවත්යෙන් අපි බලාපොරත්වන අපි කැමැතිවෙන ලෝකේ අපි ටඕන විදියට හැමදාම පවත්තගන්න පුුවන් කමක් ඇති නෑ එක තියෙන්නේ න සබබේහි සියල්ලන්ගේම තමන් කැමති සියල්ලගේෙම මනාපයහි මනාප යමත්තියෙනනගේ සියල්ලගේෙන්ම නානා භාවූ විනාම් භවෝතිය එක ඒ සියල්ම වෙනස්සෙනවා කට අපි හිතන විදිහට දේවල් තියෙ නෑ ඒදෙවල් වෙනස්ස යන්නට පුළුවන් කමතිය නෝ ඔබ හැම වෙලාවකදම ඔබට ලාභයක් ලැබෙන තැනක ඔබ ඒ ලාබේ පසුපස්සේන අලාභය පිළිබඳව කල්පනා කරන්න ලාබේ පසුපස්සේන අලාබෙය පිළිබඳව නිරන්තරේම කල්පනා කරන්න නිින්දාව එවගේ ප්‍රසංසාාව පසුපස්සෙන් එ නින්දාව පිළිබඳව කල්පනා කරන්න යස පසුපසෙන් එන අයස ගැන කල්පනා කරන්න ඒවගේ සැප පසු පස්සෙන් එන දුක පිළිබැඳව කල්පනා කරන්න එහෙම කල්පනා කරනකොට හැම මොහොත්තකදිම ඔබට ඔබේ ජීවිතේ ඔබ තවත් බලාපොරොත්තුව වෙනවා ලෝකෙ සභාවේ ඕන ලාවක වෙනස් වෙලා යන්න පුළුවන් කියෙනදත්ත එක්ක් ලෝකෙ සභාවේ ඕනම වෙලාවක වෙනස් වෙලා යන්න පුළුවන් කියනදත් එක් මිනිස්සු ඒක ගැන හිතන් ඇතිවෙනකොට තමයි මිනිස්සුන්ට දුක පීඩාව ගොඩක් වෙලාවට වැඩිවෙන්නේ ලා ලැබෙනකොට එතන සතුතු වෙන මිනිසුන්ට එක අහිමි වෙනකොට දරාගන්න බැරිවෙන්නේනි සතමයි. නිසා ඔබට ලාබයක් ලැබෙනකොට ඔ හැම මොහොතකම අනිත්වැත්ත බලාපොරොත්තු වෙන්න ඕනම මොහොතගේ කලාභය කරා පෙරවෙන්නට පුළුවන් කෙදි. කෙනකුගෙන් ඔබට වර්ණාවක් ප්‍රිය වචනයක් ලැබෙන කොට ඔබ බලාපොරොත්තුවෙන්න්න අනිත්ැත්ට ඔබට අස ලැබන්න පුළුවන් බැනුමක් අහගන්න පුුවන් ඒ කටින්ම කියන ඔබ බලාපොත්වේ එරිසා ලෝකයත්තුලින් ලැබෙන දේවල් ලොලින් ඔබ සතුටවෙන්නට යන්න නෑහෙම වෙනහි කරනවාන. අර චදරාග යක්ක්තියනවන ලෝකෙ දේවල් පිළිබඳ එව ලැබුණහාම ඔබ මහා සිතං උඩට ගිහිල සතුට වෙන බවක් තියෙනවන අන්නන්නේඒක නැතු ඔබ බොහොම පරිනැතව එදිහා උපේක්ෂකව බලන්න පුරුවනවා. එදෙවල් නැතිවෙල යනකොටඒ එක සාමාන්‍ය දෙයක් බවට පත්කරගෙන ඔබට ඒදෙහා පේක්ෂකෝ බලගන්න පුළුවන් කමතියන. නැ ති කිය ක් හි ව ැತ එක ද ವත් ඔබේ බ න කාරේ පವත්වන්නේ නැ ತ ඔබට කිසිම විදිහකින් කිසිම කාලෙක ඔබට ඔබේ හිත සකස්ක කරගන්න ලැබන්නේ නෑ. එනිසා ඔ නිරන්ත ර ේද හි ළ තුයි ඇයි ක පිළිබඳು ති න්ද රಾග ලෝක පිළිබඳು යම් ඇලීමක් තිෙනව මේ ඇලීම දුර කර ගැනීම සඳහා. ඔබ නಸ කා පැවැ್ තුයි. ඒවගේම ඊළඟ කාරණාව තමයි කම්මස්සකෝම් හි කමදායාතු කර්මය ස්වභාව කරගෙන ඉන්න කෙනෙක් කර්මය දායාද කරගෙන කර්මය උත්පත්තිය කරගෙන කර්මය නෑදෑයක් කරගෙන කර්මය පිළිසරණ කරගෙන ඉන්න කෙනෙක් මම යම් කර්මයක් කරනවන එක මට විපාග පිණිස පැමිණිවා කියල ඇයිමිෙහි කළ යුතුවන්නේ. එතකට බු යදුරජන්න්නාස දෙසනා කරනවා අත්ති බික්වේ සත්තානං කයිය දුච්චරිතං වචී දුච්චරිතන් මන දුච්චරි මිනිස්සු මේගෙන හිතන තු අක්ුසල් සිද්ධ කරනවා කායි දුෂ්චරිත වාක් දුෂ්චරිත මනු දුෂ්චරිත සිද්ධ කරනවා. එතුට එනිසා එයට මහා දුකට මොහුණ දෙන්නට සිද්ධ වෙනවා. එනිසා ඒ දුකට මොහුණ දෙන්නට සිද්ධ වෙන නිසාහ තමයි ම නිරන්තරයම කියන්නේ පිළිබඳු මිනි කරන්නට කියලා. තු අපි ජීවිතය තුළ අපි ප්‍රගුණ කළ යුතු දෙදයක් ජීවිතය තුළ මෙහි කළ යුතු දෙයක් තමයි කර්මය ස්වභාව කරගෙන ඉන්න කෙනෙක් කිය එක ගොඩක් කලාවට යමතක කරනවා කර්මය ස්භාව කරගෙන ඉන්න කෙනෙක් කියලා එක මතක්කෙන් අපි පිනක් කරන්න ගිහිල්ල පින් අනුමෝද කරන ගොඩ තමයි එක මතක් වෙන්නේ ගොඩක් කෙලාවට එතනින් එහාට කර්මය කියන ද මිනිසුන්ට සිහිපත්වෙනවා ගොඩක් අඩයි නිසා කර්මය කියන දේ ය කර්මයක් අපි කරනවාන හොඳ හෝ නරක කල්්‍යයානංවා පාපකංන්න තස්සදයාදූ භවිසාමීති. අපි කරනඒ සෑම කර්මයකම විපාකය අපිට විඳින්නට සිද්ධ වෙනොයට දායාද වෙනම. ඒකට ඒ අනිවාරයම වගේ දායාදේක මගේ පසුපස්සෙන් නවා. එනිසා ඒ පිළිබඳු ඔබ නිරන්තරේීම මනසිකාරය කරන්නට අවශ්‍යයි. පිනතුන ඔබ කර්මයහි සවභාවව යාරියට ේරුන්ගත්ත්. සෑම කාහික ක්‍රියාවක ම වාචිසික මානසික ක්‍රියාවක්කම ඔබ සංගර වෙන්නට උත්සාවත්ව නවා ඔබේ හිතා අක්ුසලයෙන් අභිබහුත්තව යන්නට දෙන්නෙ නෑ ඔබේ හිත අකුසලේ කරා නියලෙන්නට දෙන්නෙ නැහැ එන් ලැබෙන විපාකයේ පිළිබඳ ඔබ නුවනින් මිනෙහි කරනවානම් එනිසා හිතාම කල්පනාකාරී වෙන්න කර්මය පිළිබඳව එතකට ඔබට අකුසල් කරනකුට නිරන්තරයෙන්ම සිහිපත්වන්නට ඒ සිහිපත් කරන්නට පුළුවන් කමතියවි ේෂ කාල පරිච්චේද දිහාහබැලුවත් මනිසු ගොඩක් ලාවට අකුසල් සිද්ධ කරගන්න තමන්ගේ කර්මය පිළිබඳව මිනිහි කිරීමක් නැතිකම නිසා. එට කර්මය කර්ම පලය පිබඳව අවබෝධයක් නැතිව කර්මය කර්ම පලය පිළබඳ තේරුම් ගැනීමකින් තොරව වාසය කරන නිසාම වචනයක් කිව්වත් ඒේගගැ හිතන්නේ. ක්‍රියාවක් කළ තෙක්්ගෙන හිතන්නේෑ. එනිසා මිනිස්සු ගොඩක් රළුවෙන. ඔබ නිරන්තරයම ඔබට කර්මය කර්ම පලයකයන්නේෙ කුමක්දක කිය එක පිළිබඳව අවදහන ඉන්න මොකද ඔබ යම් කරමයයක්ලො තඒකෙ විපාක විදිින්න වෙන්න ඔබට කවුරුත්තෙන්න්න එක පහු අතර කර. එනිසා ඔබේ ජීවිතය කවරු කිවත් තඒ කර්මගටත ජීවිතයකට අකුසලේ පැත්වෙෙන්න්නම් ඇදළදාගන්නු සාවත්්‍යෙන් පා රමලෝ ජීවත නකොට අපි ප්‍රශ්න ගැටල නොයක් දෙවල් ට න ොයි කරබුදවලට අපි හ දෙ න්න සිද වෙන. දෙවල්ලට ෝන දෙනකොට ශක්තිමත් ව කියලා කියන්නේ ඔබ හිත ැගෙන ඒදවල්වට මෝන දෙන එක එදට හිත රැගෙන එදේවල්වලට මෝන දෙනකොට තමයි අපිට එදෙවල්ලට ආරක්ෂා සහිතතව මෝණ දෙන්න පුළුවන්කමතියන්නේ එක හින්දා ඔබේ හිත රැකගෙන ඔබ කරන කටයුතු සිද්ධ කරන්නට ඔබ වඩාත් උත්සහවත්වන්න එක ඉතාම වැදගත් දෙයක් එතුවට පින්නතුනි වෙන්න මේ විදිහට ජීවත්වයනකොට බුදුරජාන් තවත් ස්රහට දේශනා කරනවා බොහම වැදගත් කරුන්ටිකා. සකෝ සෝභික්කවේ අරිසාාවකෝ ඉති පටි සංචිකති මාහි්‍ය ආය ශ්‍රාවකයා යිති පටි සංචික්කති මේ විදිහට නසිකාරය කරනවා. බුදුරජාණ වහන්සේගේ අවවාධයනුව හික්මෙනකොට ඒ අවවාධයනුව හික්මෙන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා එතනි හට මෙම මනසිකාරය කරන ො කොහොමද නොකෝ අන්‍යේවකෝ ජරාදම්මෝ ජරං අනතීතු හුදෙක් මේ මම විතරක් මංම මේ ජරාධර්මය සභාව කරගෙන ඉන්න කෙනෙක් හෙම නෙමේ මංම ජරාවධර්මය නොයක්ම වුව එක් එහෙම නෙමේ අතකෝ යාවතා සත්තා නං ආගති ගති චති උත්පත්ති සබේ සත්තා ජරා ධම්මා ජරං අනතතා එතුවට අතකෝ යාවතා සත්තානං යම්තා සත්වයන්ගේ ආගති ගති චුති උත්පත්ති ආගතියක් තියෙනවාන පැමිණීමක් තියෙනවා නම් ජෑමක් තියෙනවනම් චුතවීමක් තිෙනවානම් තවත්තැනක ප්‍රතිසන්ධි වසයෙන් උත්පත්ති ැනීමක් තියෙනවන. සබබේ සත්තා ජරාදම්මා ඒ සියලු සත්තුයෝ ජරාව ස්භාව කරගෙන ඉන්න කෙනෙක්. ජරං අනතීතාති ජරාව නොයික් නුුවක්කෑ කියලා එකනම් මනසිකාරය පවත්වනවා. තස්සතන් ටහනං අබින්හම් පච්චවෙෙක්කතෝ එකනාට ස්ථානය පිළිබඳව අබන්හං නිත්තර මනසිකාරය කරනකොට මක්්ගෝ සංජායති. මාර්ගය වැටහෙනු. මාර්ගය පහළ වෙන, මක්්ගෝ සංජායති. සෝතම් මග්ගං ආසේවති භාවයති අන්න ඒකෙන ඒ මාර්ගය ආසේවනය කරනවා භාවිත කරනවා බහුලීකරෝති. බහුලී කෘත කරනු. තස්සතම් මග්ගං ආසේවතෝ භාාවයතුූ බහුලිකරොත්තු සංඥෝජනා පහීයන්ති. එ මාර්ගගේ ආසවනය කරන කකොට බහුලී කෘතරනකොට ැවත නැවත දියුණු කරන කොට සංඥෝජනා පහීයන්ති, සංයෝජන දුරුවෙනවා අනු සයාව්‍යන්ති හොන්ති අනුසේ ධර්ම ෝක්ෂය භාවයට පැමිණෙනවා. තුට ඔන්නර දැ කෙනෙක් ජරාධරමයහි පිළිබඳව මනසිකාරය කරන්නට ගිහිල්ලා එයස් භාවයෙන් මීට පස්සේ මනසිකාරය කරන විදිහෙන් ඔහුට මාර්ගය පහල වෙනවා.ස්වභම මාර්ගේ පහල වෙන පිනවතුන දැම්ම එක ඇතුළේ ලොකු කතාවක්තියෙ අප හ මැරනෝ මරනෝො කියලා හිත හිතේට කියලා එකෙන් දුකෙන් හිටිය කියලලාත් අපිට මාර්ගයක් උපදින්නේ මේ කතා කරන්නේ ලෝකෝත්තර මාර්ගගේ ඉපදීම පිළිබඳු මේ කතා කරන්නේ ලෝකෝත්තර මාර්ගයහි පහලවී පිළිබඳු. එතකොට ජරාදම්මම් හි කියලා ජාදම්මං අනතීතෝතියි කියලා මම විතරක් ජරාව ස්වභාව කරගෙන ඉන්නේ පමණක්මන මේ තුකට කොහොමද මෙනෙහි කරන්නය අතකෝ යාවතා සත්තාර යම්තාක් සත්වයින්ගේ ආගතියක් ගතියක් චුතියක් උත්පත්තියක් තියෙනවනං සබබේ සතාජ දහමා ජර අනතිතු යම්තාක් මේ ලෝකය සත්වයින්ගේ ආගති ගති චති උපත්තිය තියෙනවනම් තැන ජීවත්ව සියලුම සත්වයෝ යම්තාක් සත්වයින්ගේ ආගතියක් ගතියක් චුතියක් උත්පත්තියක් තියෙයි නම් එතකොට ඒ සියලු සත්වයෝ සබබේ සත්තා එ සියලු සත්වයෝ ජරාදහම ජරාවස්භාව කරගෙන යම්තාක් සත්වයින්ගේ ආගති ගති චුතියඋත්පත්ති තියෙන නං ඒ සියලු සත්වයෝ ජරාදම්ම ජරාවස්භාව කරගෙන ඉන්න බව මනසිකාරය කරන්නේ එතකට දැන් මේ ජරාව කියන දේ ලෝකයා උපද්ද ගන්නේ ජරාදුකක් විඩිහට ජරාව කියන දේ ෝකයා උපද්දගන්නේ ජරාව කියන දේ බුක්තිවිනින්නේ ජරාව කියන දේ අනුභව කරන්නේ ලෝකය දුකක් විදිහට එතකොට මේ ආගතියක් ලෝකෙට පැමිණුණු කෙනෙක් ඉන්නවා ගතියක් තියනවා යාගේස්භභාවයක්යා යන තැනක් තියනවා චෘතියක් පේනවා උත්පත්තියක් පේනවා මතු ප්‍රතිසන්ධයක් පේනවා එතකොට මේ හේතු පල දහමක පැවැත්මක් විදිහට මේ සිද්ධ වන මේ ක්‍රියාවලියා දකිනවා මේ සත්ත්වයින්ගේ ආගති ගති ජුති උත්පත්ති කියන දේවල් පෙන්න සීමාව මොකද්ද කියෙන පිබඳව එදකොට ඒ සීමාව ඇත්ත කරගත්ත හාම මිනිස්සුන්ට එතන ඒ සීමාව ඇතුලි ජීවත්වෙන සියලුමයට ජරාව සභාව කරගන්නට සිද් වෙනවා ජරාව සභාව කරගෙන ජීවත්වෙනයි නිවන පිළිබඳව කතාකරන කොට නිවන පිළිබඳව හඳන්නන කොට අපි කියනවා අජරාමර සංඛ්‍යාත නිවන කියලා අජරාමර නිවන ජරාමරණ නැති නිවනක්. ොට නිර්වාණයහි ජරාවනෑ නිර්වානයහි මරණය නෑ අපිට පුළුවන් කමතියෙනවා මේ බුද්ධශාසනය තුළ ජරාදුක අපිට මැනවින් නිම කරන්නට පුළුවන් කමතියනවා. ජරාදුක අපිට මැනවින් අවසංකරන්නට පුළුවන් කමතියෙනවා. එක මේ බුද්ධසාාසනයක ලබන අපි ලබනවින් ඉතාම සුවිශේෂ අවස්ථාව. ජාදුක මැනවින් නිම කරන්නට ජාදුක මැනවින් අවසංකරන්නට ලැබීම බුද්ධවාසනය අපේ ලබන ඉතාමත් සුවිශේෂ අවස්ථාව. එදකට ජරාද්දුක විද්්‍යමාන වෙන්නේ කොමද ජරාදුක විද්‍යමාන වෙන්න පින්නතුනි මේ සත්වයින්ගේ ආගති ගති චුති උත්පත්ති පේන තැනක ආගති ගති චුති උත්පත්ති පේන තැනක එතකට ආගති ගති චුති උත්පත්ති පේෙන්නෙම කක්ති බුුණුත්ද. පිනතුනි මේ සත්වයින්ගේ ගාගති ගති චති උත්පත්ති පේන්නේ මේ ෝකය තුළ උපදදින්න තැනක්තියෙනවා ඒතනපි ජීවත්ව වෙනවා ඒ තැනදාලාපි තවත් තැකට යනවා කියල මේක ඇතුලෙන්නේ ඒක ඇතුළෙ තමයි ජරාවතියෙන්න්නේ යම්තාක් සත්වවෙන්නේ දැ මට විතරක් නෙමයි මේ ජරාදුක පැමිණෙන්නේ යම්තාක් සත්වය ආගති ගති යුතියඋත්පත්තිය පවත්ව ගෙන යනවා නන් සියලු සත්වයින්ට ඔවුන් කර මේක පැමිණි නවමොකද සබේ සත්තා ජාදහම සියලු සත්වය ජරාවස භාව කරගෙනින් සියලු සතතුවය රාාව සභාව කරගෙන ඉන්න කියලා පේනකොට යට පේනවා ජරාව ස්භාව කරගත්ත ධර්මතාටිකක් මම වෙන තැනක මම ජරාවටත්නවා මම වයිසට යනවා කියලා මිනිස්සුන්ට ඩ වෙන ස්. ජරාව ස්භාව කරගත්ත ධර්මතාටිකක් මම කියලා හිතනකොට මම ලෙඩවෙනවා කියනක මම වයසට යනවා කියනෙක විදින්න සිද්ධ වෙනවා ඒකන එකන සිද්ධ වෙන්නේ ොැං ඕක දින්න සිද වම ක් ගති ආගති චති උත්පත්ති පේනතැනක ගති ආගති නති පේන තැනක එතකට ගති ආගති නත්ති කියල කියන්නේ ගති ආගතිය පේනවා තෘෂ්ණාව පැවැත්න පේනවා එතකට චතිය අපිට මෙැනින් චතවීමක් පේන තව තැනකට උත්පත්ති වසය ඥෑමක් පේනවා එතො සත්වය ඉපදුන ඉපදනු සත්‍යය දැන් ලෙඩ වෙනවා පදුන සත්වය වයිසට යනු එතුට මේ ජරාාව ්‍යදිය ලෝක තුළ අපට දකින්න පුළුවන් කම තියෙන දේව. ජරාව ව්‍යදී කළ කියන මෙදේවල් ලෝකයාගේ ලෝක සීමාව ඇතුළ තියෙන දේවා. මේක ලෝකයාගේ ලෝක සම්මුතිය ඇතුළ තියෙන දේවල්. ජරා ධර්මය ක්මවාසිට තැනක ජරා ධර්මය තියන ැන අපි විඳින්නේ ජරාදුක. ජරා ධර්මයට හිත තිබුණන කෙනෙකුට ජරා දුක ඉක්මවන්නට පුළුවන් කමතියෙනවා. ජරා ධර්මය බඳවා අවබෝධරන්න ෙනෙකට ා දු ක්වන්න පුලුවන් මතිරන ොකද දුකතියෙන්නේ ධර්මයන්ගනෙ මේ දුකතියෙන්නේ පුද්ගලයන්ගේ. දුකතියෙන්නේ සත්වයන්ගේ දුකතියෙන්නේ ඒ සත්ව සීමාව ඇතුලේ ඒ සංග්‍රහය ඇතුළේ දුකතියෙන්නේ. එනිසා ඔබට මගේ වයිසටයාෑම දුකවෙන්නේ. අට තමත්තමන්ගේ වයිසටෑම තමයිට දුකවෙන්නේ. අම්මගේ තාත්තගේ බාදරය කරන අයගේ වයිසටයම ඔබට දුකවෙන්නඒයාගේ ජරාවතමයිට දුකවෙන්නේ. එයාගේ ජීවත්වීමක් පේනවා එයාගේ පැමිණීමක් කාපසු යෑමක් පේනෝ වට මේතැන ජරා දුක විඳින්න පුලුවන්. එදොන දැම් මක්්ගෝ සංජායතති කෙලකිවන මේ විදිහට මනසිකාරය කරන ෙනට ඇයට මාර්ග උපදින්න ඕනෙ ඇයට මාර්ගය උපදින්නටන මාර්ගය උපදින්නට සමර්ථ විදිහකට යා ජාධර්මය පිළිබඳව දකින්නට වශ්‍ය. කම මැරනෝ මේ ඉන්න මනුස්්‍යය මැරෙනවා කිව කියලා සත්ව පුද්ගල භාාවේ පැත්තෙන් පර්මණක් එයාගේ මනස පැවැත්තුවට එයාට එතින් නිවෙන කියන දේ ය නිවන් දකිනෝ කියනදේ සිද්ධ කරන්නට පුළුවන් කමක් ඇති නෑ එනම් ඒක ඉක්මවා සිටින්න ටෝන එක එතනින් එහාටයන විදිහටයාගේ මනස කාරය පවත්වන්න ඕන. කොම දේ මනසි කාරය පවත්වන්නේ එයා දකිනෝ සත්වයින්ට ජරාදුක පැමිණිණ විදිහ පිළිබඳ. එය දකිනෝ මේ ධර්මතාටිකක් මම කියල අල්ලගත්ත හම එක ජරාව කියන දුකක් උපදින්න තනක් පේෙනවා. මේ රූපය මම කියල හිතනකොට මේ රූපය වෙනස්සේ යනකොට අපිට එක නිසායන ජාදුක විඳන්න සිද්ධ වෙනවා ම ජරාවට පත්වෙනවා කියල පේනීට පස. ධර්මයන්ගේ මමත්තේ කියල දෙයක් මම කියල දෙයක් තිබුණ නැහැ ඒ ජරාව හටගෙන නැතිවෙන බවන තිබුණේ හට ගැනීම විපරිනාමය සහ නැතිවීම ඒ මඋුණනාට පස්සෙ අපිට පේෙ මම වයිස යනගේ ඔය මම කියනද පවතින තැක් ඇතිනෑඒ පවත් පවතින තැනක් ඇත්ති නෑ ඒ පවතින අවිද්‍යාවමත්ත එක පවතින්නේ නොදන්නා කමමත. මිරිංගුව තියන තැනක ඔබට ජලය පේන ඔබේ නොදන්නා තැනක මිරිංගුව තියන තැනක ජලයන හැඟීම තියන ඔබේ නොදන්නකම තියෙන ැනක යම්විෙකි මිරිංගුව තිය ැක ඔබ එතන සිද්ධාන්තය තැන ධර්මතාවය ඔබ දකිනවා නං. ඔබට නැතිවෙන්නේ ජලේ තියෙනවා කියලා තියෙන මෝඩකම්. ඔබ මිදෙන්න්නේ ජලය කියල එතන රැවටෙනකම නිසා එන දේන් තමයි ඔබ මිදෙන්නේ. අන්න ඒගේ තමයි තියෙන ධර්මතාවේ තේරුම්ගන්නකොට ඔබට අර මෙරංගුවත් තුළ වතුර දැකපුකම දුරුවුණ වගේ ධර්මතාවේ තේරුම්ගන්නකොට ඔබට පේනවා එතන පවත්වන වැරදි මනසිකාරයම් කද කිය. එනිසා ජරාව කියන්නේ ජරා ධර්මයක් ජාව ඒ ධර්මයන්ගේ විද්‍යමාන වන ලක්ෂණයක් ඒ ධර්මයන්ගේ විද්‍යමාන වන ලක්ෂණය ජරාව ඔබ තේරුම් ගන්න කොටේ එක මනෙමයි කියන පුද්ගල භාවයකින් ඇැසුල් කරණයක් නෑ කියල ට පේනකොට ඔබට ජරාවට පත්වන්න මම කියලා පුද්ගලය කම්බ වෙන්නේ. ඔබ දකින ජරාව ස්භාව කරගත්ත ධර්මය තුළේ මම කියලා දකින එක වැරදිී කියලා ජරාව ස්භාව කරගත්ත ධර්මයක්හ ඔබට අම්ම කියලා දකිනෙක වැරදී කියලා. ජරාව සභාව කරගත්ත තැනැක ඔබ තාත්තා කියලා දකිනෙක වැරදී කියලා. එදොට ඔබට පේන ඔබ ජරාව සභාව කරගත්ත ධරමයක් ඇසුරු කරනවා. ඒ ධරමය මම කියලා ගැනීම නුසුදුසුයි කියලා. එදකොට අන්න ඒ විදිහට එතනින් එහාට ඔබේ මනස පත්රන කොට නිකම්ම මම ජරාවට පත්වෙනවා කියල විතරක් පනසිකාරය කරල නතරවෙන්නේ නැතිව ඔබ ජරාධර්මය පිළිබඳව නුවන පවත්තන්න උත්සාහවත් වෙන වනම් ඔබ ජරාදුක විදින තැන ජරා ධර්මයත් කියන මේ දෙක දෙකක් කරගන්න ඕන දැම සීපත් කරන උදාහරණයට වෙදැන් ලෝකෙ තියන හැම්මදේම ඔ මොහොතකට හිතන්න කෝ කොම සුදුපාටයි කියලා ලොකතියෙන සියලූම දේවල් සුදු පාටයි ලෝක තියන ඔක්කෝම සුදු පාට තියෙනකොට ඔබ කොළපාට කන්න්නඩ ගක්තා ගන්න දැන් ඔබට ලෝකෙ පේනවා කොළපාටට ඇත්තටම ඔබට පෙන්න්නේ සුදුපාට තියන ලෝකෙ කොළපාට විදිහට නෙමෙයි ඔබට පේෙන්නෙම කොළපාට ලෝකයක් දේ ඔබට පේෙ සුදුපාට ලෝකෙ කොළ පාට විදිහට නෙමේ ඔබට පෙන්නෙම කොපාට ලෝකයා ඔබ ජීවත් වෙෙ කොපාට ෝක ඇතු ලබ මැරෙන්න්න කොළපාට ලෝකයඇත් වගේ තමයි සුදුපාට වගේ තමයි ලෝක ධර්මතාවයන් හටගෙන ධර්මයන් හටගෙන නිරුද්ධ වෙන ලෝක ධර්මයන් හටගෙන නිරුද්දධ වෙන එතකොට මේ ලෝකෙ මේ හටගෙන නිරුද්ධ වෙන ධර්මයන් පවතින තැනක කොළපාට කන්නාඩි දෙක දාගත්ත වගේ ඔබ දාගන්නවා මේ සත්තු පුද්ගල සංඥාවන් සත්්‍ය පුද්ගල ප්‍රඥපතින් මේ හරහතමය බැසුර කරන්න එතුට ඔබට පිෙන මෙ සජීවී කරණය වෙලා අර ධර්මයන් වැහිලගිහිල්ල පවත්නා ස්භාවේ වැහිලගිහිල්ල. ඔබට පේනවාඒව අම්ම තාත්ත ගෙවල් දොරවල් මේ විදිහට වටින නොවටින වස්තු දිහයටට පේනවා. එකක දකින තමන්ව පේනවා. දැන් ඔබට ඔය ටික ඇතුලේ ජරාමරණ දුක ගෙනත් දෙනවා ජාමාණ දුක තියෙන. ජරාමරණ දුක තියෙන්නේ අර කොලපාට ලෝකය ඇතුළේ. කොලපාට ලෝකේකෙ ඔබට පෙනුනේ අර සුදුපාට නමැති ස්භාවය කොළපාටට පෙන්නපු කන්නාඩි දෙක නිසා. කන්නාඩික අංකරොත්තු බට සුපාට බව දකින්න පුුවන් හැබැ ඒකටට කොළපාට පෙන්නේ. එවගේ ලෝකෙම මේ පවත්නා ධර්මය අවබෝධ කරගත්තොත්. ජරාවස්භාව කරගත්ත ධර්මයෝ බවබෝදධ කරගත්තොත්. ජරාව සභාව කරගත්ත ධර්මය මත්ත විද්‍යමාන කරගත්ත ඒ ඒ සභාවය මත ඇඳගත්ත දරුුවය අම්මය තාත් අය ගෙවල් දොරවල්ල වටිනන වටන ේවල්ල කියලා හදාගත්ත ලෝකය අවිද්‍යමානත්වයට යනවා එක විද්‍යමාන වෙන්නේ එනිසාවබෝබේ මනසිකාරය සකස් කරගන්න ටෝනේ තිෙන්ට එනිසා ජරාදම්මම් හි ජාදම්ම අනතීතෝති කියන මනසිකාරයට පුළුවන් කමතියනව තවදුරටත් එයාට ගිහිලා නුවනින් මනසිකාරය කරන්න ලෝකයා ජා දුකෝපද ගන්න සීමාව මොකක්ද ඇත්තට මේ ධර්මයන්ගේ ජරා ධර්මය කියලකි කිය අන්නමොක්ත් කොයි ලාලක්ත් ජරා ධර්රමය මම කියල ගන්න එපා. කොයි වෙලාක්වත් ජා ධරමය මගේ අය කියල ගන්න එපා. ජරා ධරමය මගේ දේවල් කියල ගන්න එපා ඒ නොගන්න නම් ඔබට සිද්ධ වෙනවාේ ධර්මයන් සහ මම කියල ගොඩනගා ත්තර කන්නාඩි දෙක ඇතුලි තියෙනනත්දේ වෙනවෙන මදකිට.ඒම දනකට ඔට ඒක විිදන්න පුළන් එකයි එම දකිනකොට මාර්ගගේ උපදිනවා.ඒ මාර්ග නැවත නැවත නැව නැවත ඔ බහලී කකෘත කරන කොට. ට පුුවන් මතියෙනවා සියලු කෙස් ධර්මයන්දුරු කරන්න සියලු ආශ්‍ර ධර්මයන්දර කරන්නට සියලු සංයෝජනයන්සිදදමන්ට එවිදිහටම තමයි ජරාව වගේම ව්‍යදිය සභාව කරගෙනඉන්න සත්තව ව්‍යාදිහය පිළිබඳව ඒ කෙනා නුවනින් මනසිකාරය කරනවා නුවනි මනසිකාරය කරනොවි තරක් නම මේ ව්‍යාදී නොයික්ම වූයික්ක කියල ව්‍යයාදී ඉක්ම වන්නට පුළුවන් විදිහට යායාගේ මනස පවත්වන ක එ එකකම ේදනාවට දෙපාක් දුක් විදනකොම එකම ේදනාවට දෙපාරක් දක්කිෙනන්නේ ස්පර්ෂ ප්‍රත්තයෙන් උපදින කායික වේදනාවත් ලෝකය විඳනවා ඒ කායික වේදනාව පවතින තැන කනේ මම ලෙඩවුනාන කියලත්වනේවා එකම වේදනාව කාය පරිහරණයෙන් හටගෙන නිරුද්ධවන වේදනාවත්තිදිනවා මම මෙහෙම අසනී පයින කියල තමන් ලෙඩවුනා කියන එකත් තමන් විදිරවා එක ලෝකය එක්කම වේදනාවටොරක් දක් නිර කියකි. නිැ එකම ේදනාවට අප නවත නැවතු දුක්කි දෙ එක මොඩ මක්න මේ ලෙඩවීම ඉක්මවන්නට පුළුවන් දර්ශනයක්තිේනවා. එතමයි ඒ ධර්මයන්ගේ සභාව අප තේරුම් ගන්න කොටේ ධර්මයම් ම කියල දකිින් නැති වෙන කොට්ට අපිට ලෙඩවීම පේන්නේ එනිසා බුදුරජන්ාසි දෙසනා කරනවා යම්කිසි කෙනෙක් සබේ සත්තා ව්‍යාධීන් අනතීතාති එට සියලු සත්‍යයෝ ව්‍යාධිය අනතීතෝ වාසය කරනවා කොයිවිදිහටද යාවතා සත්තානං ආගති ගති චුති උපත්. යම්තාක් සත්වයින්ගේ ආගති ගති චුති උත්පත්ති තියෙනවනං අන්න ඒතාක් යාවතා සත්තාන ආගතිච උත්පත් යම්තාක් සත්වයින්ගේ ආගති ති උත්පත්ති තියෙනවනම් තවතා ඒතාක් ඒතාක් සත්වයින්ට ලෙඩවීම පේනවා ඔය ගතිය නැතිකලොත් ඔයි චුතිය නතිකලොත් උත්පත්තිය නැකළුොත් ඉපදනු මනුස්සෙක් නැත්තං කවුද ලෙඩවෙන්නේ ඔබ දකින්නේ ධර්මතා ටිකක් නං ධර්මටිකක් නගේ ඒත්තික ලෙඩවෙන්න පුළුවන්ද ඒක ලෙඩවෙන්න පුළුවන් කමක් ඇත්තින. යම් ධර්මටික්න ඔ දකින්නේ ධර්මටික ලෙඩවෙන්න පුළුවන් කමක් ඇතිනෙන. එක එක සභාවයක් හටගෙන නිරුද්ධ වෙන ධර්මස්භාවයක් එක ලෙඩවීම නෑ හැබැයි ඒ මම කියලා දැක්කහම කලින් හිටිය මට වඩා මේ ලෙඩවෙලා මමද ඒක පුදගල බවෙන් අපිට විඳන්න පුළුවන් කමතින එකයි යම්තාක් සත්වයින්ගේ ආග තිගති චුති උත්පත්ති පේනවන ඒතන ිනිසුට ලෙඩවෙන්න පුළුව. හැයි ආගති ගති ුතුති උත්පත් යොක්කොම ැකර තියවා නම් ඔබට ලෙඩවීම කියන දෙයි ිඳන්න පුුවන් කමතියෙනවා. ආගති ගති චුති උත්්පත්ති පේන වෙනතැනන මේ ආගති ගති චුති උත්පත්ති කියරන දවල් මනිසුන්ට පේන්නේ හැම වෙලාවක්කදිීම ඇහැට පෙනෙන රූප කණට ඇහෙන සබ්ද ගන්දරස ස්පර්ෂ ධර්ම මේ ආයතනයන්ට බාහිර අරමුණු ගැටන් තැනක ඒදේවල් නැවත නැවත ඇතිහැටියට මෙිෙහි කරනකොට මෙෙ දකින්නා විද්‍යමාන වෙනකොට පංචීන්ද්‍රියන්ට විඤ්ඥානයේ නැවත බැසගෙන පවතින කොට ඔබට පේවා මම ජීවත්වෙනවා මගේ අය ජීවත්වෙනවා කියලා. මම ජීවත්වෙනවා මගේ අය ජීවත්වෙනවා කියලා. හටගෙන නිරුද් වෙන ව නොදන්නකොට පචන්නක් ඉන්ද්‍රියනන් අක් කන්ති හොති පංචින්ද්‍රියන්ට බැසගන්න විඤ්‍යානය කන ගේ ඇහැ මගේ කන මගේ නාසේ මගේ දව මගේ කය මගේ හිත දැන් ඔය මගේ හිත ලෙඩවෙන්න පුුවන් ගේ කය ලෙඩවෙන්ඩ පුළුවන් එතුට මට ඔය ඇහැ කනාසේ දිව ශරයේ ය හැමදේකටම ලෙඩවෙන්න පුළුවන් කමතියනවා. එතට ද ව්‍යාදිය කියල කියන්න දැ මට පැමිණෙන දුක් අද දවසිදී හැබ ව්‍යාදිය කියන්නේ එහෙම දුකක් ඇතින්න ඇතිවිය යුතු තැක් නෙමකින් දුකක් කියල කියන්න නැපි මානසිකෝ දුක්විය යුතු තැනක් නෙමි කයිකව හටගන්න දේක රූපේ පත්තිෙන් ඇතිවෙන ධර්මය එකක හටගෙන ැතිෙන. එතකට ඒක නොදන්න කම නිසා ඒ සභාව කරගත්තදේ මම කරගත් තහම අපිටේ පුද්ගලයකුට නොදුකක් කෙලා. නිසා සත්ව පුද්ගල සීමාව ඇතුළේ තමයි පින්න තුනේ දුක මං ම ෙඩායි කියන තැනකින් දුක්වි ඉන්න පුුවන් විදිහට හැදිලතිය. එකක ක්මවා සිටින්න ට අපට පුළුවන්කම තියෙනවා. එතුට දකින්න අහංචේවකෝ ජේවයකෝ මරණ දහමෝ මම විතරක් මේ ලෝකේ මරණය සභහ කොට ගෙන ඉන්න කෙනෙ නෙමෙයි. යම්තක් සත්වයින්ගේ ආගති ගති ජුතු උපති තියෙනවාවනම් සබබේ සත්තා මරක් නම්වා. එස් සියලු සත්වය ර්ණය සභාව කරගෙන පවතින කෙනෙක්. මේ විදි නැවත නසිකාරය කරන්න එතවන මාගය උපදදින එතකට මරණය කියන දරමය ඔබ දකින්න මරණ දුක උපදින හැටි සත්වයිට දකින්න. ඔබට ඒක නැවත නැවත දකිනකොට මෙතැන පවත්නා ධර්මයන් සහ පවතින දුකෝපදින තැන විශ්ලේෂණය කර ගන්නකොට ඔබට මේ මාර්ගය උපදවන්න පුළුවන්කම තියනවා. ඒවගේම නකෝ මයිහමවේ කස්ස සබබේහේව පියෙහි මනා පේහි නානා බහව විනා බහෝති. මේ මට එක මට විරක්න කැමති වෙන දේ නොලබෙන එක නිසා ලැබෙන්නේ. යම්තාක් සත්ත්වයන්ගේ ආගත චුති යුත්පත්ති පේෙනවාවනම් ඒ සෑම තැනකම සත්ත්වන්ට මේක විදන්න සිද්ධ ව නැතවට මේක මකක්දමක් මේ කර්මය නැමති ධර්මයක රමරගත් එතන පුද්ගල බව ගොඩනගාගත්ත කර්මචේතනාවම පවත්වන තැනක තමයි මටත් කැමතිදේ නොවීමේ දුක විඳින්න පුළුවන් කමතියන්නේ. ඒ රූපයගේෙන් නෙත්නෑ ඇහැගේ න්නත්න එදනගන්න සිතගේ නෙත්නෑ කනගෙන් න්නත්න සබ්දේගේෙන් න්නත්න දනගන්න හිතගේෙන් ත්න ලෝක ඇසු කරන එකම ධර්මයක් වත් මම කැමතිදේ නොලබීමේ දුක ගෙනල්ල දෙන්නන්නේ වෙනස්සීම දුක ගෙනල්ල දෙන්නන්නේ දුක ගෙනනල්ල දෙන්න ඒක නොදන ගැන ඒදේවල් කැමතිදය කියලා අල්ලගන්න මනසමිසක මනස පැත්තෙ මිසක වෙන දෙයක් නැම සම්මඒක නැවත දකින්න මේේදකදේ පැත්ට කල්ලා. එතොට මේ දුකෙන්න්න නිදහස්සවෙන්න පුළුවන් මතියෙනවා. එවගේම නකෝ අහන් හියේකෝ කම්මස්කෝමහි මම විතරක්මන කර්මය භාව කරගෙනඉන්න කර්මය නෑදෑය කරගෙන කර්මය දායාද කරගෙනන්නේ. එතකොටට ඒ කර්මය ස්භාව කරගෙනන්න සත්වය කවද යම්තාාක් මේ ලෝකේ යවතා සත්තා සත්තාාන ග ගති ුති උ්ත්ති යම්තාක්ත්වයන්ගේ ආගති ගති ුති උත්පති තියෙන න අන්න එතනදි තමයි සත්වය කර්මය සභාව කරගෙනන්නේ. ආගති ගති ජුති යඋත්පති ක්මවල න ඒතැනක පවත්නා ධර්මය අවබෝධ කරගෙන නං එතන ආගි ගති ජුති උත්පත්ති පෙන කර්මය ැඩ පවත්වන්න පුුවන්තනක් ෙ ප්‍රතිසන්ධය පිණිස යන්නේ නෑ මෙන්න මේ විදිහට නුවින් ඔබ මේ ධර්මයන් දකින්නට උත්සාහවත් එන්න නුවනින් මේ කරනු අවබෝධ කරගන්නට නැවත නැවත නුවන පවත්වන්න එතකොට මේ ස්ථාන පහක් ජරාධර්මය ව්‍යධිධර්මය මරණ ධර්මය සබබෙහි මේ පියෙහි මනාපේහි ඔබ ප්‍රියමනාපදේ විනාභාවයට පත්වනවා කියන දීත්ඒවගේම කම්මස්කෝමහි කම්මදායාදූ කමයෝනි කර්මය සභාව කරගෙන ඉන්නවා කියනදේත් ඔබට මනසිකාරය කරන්න අවශ්‍යයි යද.ඒ මනසිකාරය ඔබ ජීවිතය තුළ තත්වා බෝධය සිද් වෙන විදිහට යතාවවබෝධය සිද්ධ වෙන විදිහට නසිකාරය පවත්තගෙන යනකොට ඔබට පුළුවන් කමතියෙනවා. එයම භාවිත කිරීම තුළ නිර්වාණගාමිණ මාර්ගය උපදින විදිහට ඒ මනසිකාරයේ දියුණු කරගෙන යන්නට පුළුවන් කමතියෙනවා. එටොට එක සියලු දුකෙන් නිදස් ව මක් එක සියල දුක මිදීමක්. සියලුදුකෙන් මිදන තැනටඒ සියලු දුකෙන් නිදහස් වන තැනට ඔබ අප්‍රමාදී වඋත් සහවත්වන්නට කියලා බොහොම කල්්‍යයාන මිත්‍ර භාවයෙන්සිහිපත් කරනවා. ඒ සඳහා ඔබ නිරන්තරයේ මඔබේ මනස පිහිටවන්න. ලෝකෙ ධර්මයන්ගේ සහ ඒ ධර්මයන් පවත්නා තැනක ඔබ සකස්කරගත්ත ලෝකයේ මොකදද කියන එක දකින්න. සකස්කරගත්ත සත්්‍යය පුදගලය උපදින මැරෙන සත්්‍යය පුදගලයෝ ඉන්න තැනක ඔබට ලෙඩවෙන එක මැරණය එක උපදිනයක වයිසටයනයක මේවා දුක් විනිිල්ධ සිද්ධ වෙනවා. කැමතිදේ නොලැබීම නිසායන දුකෝබට ලැබෙනවා කර්මය සිද්ධකරගැනීම ඔබට විද්‍යමාන වෙනවා. ඒ ඔතන නතර කරන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ ඒව නතර කරන න නතර කරන්න පුුවන් එකම තැනයි තියෙන්නේ ඒ තැන තමයි ඔබ මාර්ගය හරියට උපදෝගන්න ඕන. මාර්ගය උපදින්නට ඔබ මේ තැන් දෙක වෙන්කරගන්න පවත්නා ර් ධර්මයන් මොනවාද ධර්රමයන් පවත්නා තැනක ඔබට මේ ජාමරණනාදී දුක ගෙනල්ල දෙන තැනමකත්. මේ දෙක වංකරගත් අහම ඔබට තේරෙයි මේ ධර්මයන් ගහෙම තනක් නෑ කියලා ඇතකොට ඔබට මෙන්න මේ ලෝකෙ ජරාමරණ දුක හදාගන්න තැන පනවන්න තැනක් නැතිවේ පණවන්න විදිහක් නැතිවේ. එනි සවභප්‍රමාදී වන්නට ඕනන්න ඒ තැන උපදවා ගැනීම සඳහා ඔබ කටයුතු කරන්නට ඕන එතනට කෙසේ හෝ පත්වීම සඳහා. පන කරගන්න හමද නා දවදි සදධර්මශ්‍රනය කළ යොනිස ෝමන සිකාරය පවත්තල වටිනා කුසලයක් සිද්ධරගන්න ටේදන. මේ සිද්ධ කරගත්ත සීල කුසලයන් අප අනෝදන් කළ තුයි අනමෝදන් කරමු. පළමෙන් අප අර්ථ ධර්මයෙන් අනු සාසන කරන පේ ධර්ම චාරය සරයි ං කඩල ස දසන සාම හසේටත් වසරයි ං කඩොල් නඳදරත්තන මින් හන්සේට සාමි හ සිල දෙදනමටම, උතුම් නිවනිින් සැනසීම පිණනිසමය කුසලය හේතු පනිශ්‍රේීම වේවා කියල සාධහු කියල පින් අනමෝදං කරනාව. ගේ සසිල දෙවියන්ටත් අපි ේපිින් අනමෝදන් කරම ස්ථානති ග්‍රිහිත ෂ්කාරකල්පේශක්කි මයිේශක්ක්‍යදී සියලු දෙවගන සමහයාමේ පින් සතුරින් සාධනාධීින් අනමෝදංගනු ලබත්වා. දෙවියන්ට ේපින්ං අමාමහනනිවනින් සැන්සන්නටම හේතුපනිස්ශ්‍රේම වේවා කියල සාධූ කියල දෙවියන්ටත් පින් අනමෝදන් කරන්න.ඒවගේ මද දවසිරි ධර්මදේශාවහි දායකත්තේ ගෙන කටේතු කරනවා ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්්බේන්හි පදිංචි රහිත සමරසේ කර තරංගා සමරසේකර දෙපල සහ. ල් සමරසේකර පුතනුවන්ද දම්මිකා දීගල දියනියන් ඇතුළ පවුලේ පින්න්නස් සෑම සිරලු දෙ නාවිසිම්ම පින් පුුණ්ඥාන මෝදනා කරන්නට බලාපොරොත්තුව වෙනවා. අභාප්‍රාප්ත MMCCD සෝමදස ධයරත්න සමර සේකර ධර්මදාස සමර වික්‍රම කියන පියවරුන්ට පුුණ්‍යාන මෝදධනා කරන්නට. එවගේම ශීලා හේමලතා සවමා සමරසේකර මෑනිවරුන් ඇතුළු පවලේ මේ පරලෝ යන්නට ඒ දුණු සෑමසිලු ඒ ඥාතිවරගයාටම පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වයෙනවා. එනම් සඳහං කළ පියවරු සාහමෑනිවරුන් ප්‍රධාන ධර්මස්ශ්‍රවණය කළ ඔබ සෑම සිලුදිනානමිනුත් මියි පරලෝගයේ, සෑම් සිලු ඥාතිවර්ග්‍යයාම මේ පින තමං කල පික්මේෙන් සතුටින් සාධනාධදෙන් අනමෝදග නු බත්තුවා එ ඥාතිතන්ටුතුම් වනිින් සැසෙන්න්නට මේකුසලයේ හේතු පනිශ්‍රේම වේවා කියල සාධහූ කිය ඥාතිෙන්ට පින් අනමෝතන් කරන්න. එවගේම ඉතාමත් සත් පුරෂ්‍ය චේතනාවෙන් යුපතව මේ පිනතුන්ට අර්ථයෙන් ධර්මෙන් අනුසාසනා කරන, බිස්මෙන් නුවර ක්යින්ස් ලන්ත විහාරවාසේ සිටිනා මල්ලුවේ සුගත සාරසාමෙන්න් වහන්සේ ඇතුළු ගරුත්තර සියලු මහා සංගරත්නයට සෙත් ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා මේ සියලූම කුසලයන් ගෞරණීය සාමෙන්න් වහන්සේලා ඇතුළු සිල් මහා සංගරත්නයට මේ උතුම් කුසල සක්ටේ බලයෙන් දුක්නීරෝ ගිස්ෝපත් බව සලසාගෙන සාසන මාර්ග බ්‍රහ්ම චරියාවයෙහෙන් පූරින් කරගෙන අමා මහ නිවනිින් සැනසෙන්නට මේ කුසලය හේතු උපනිශ්‍රේම වේවා කියලා සාධහූ කියලා පින් අනමෝතන් කරන්න. එවගේ මේ සියලූම කුසල ධර්මයන් එදායකත්තේ ගෙන කටයුතු කරන ස්ට රලිය බිස්්බෙන් ඕනර පදිංචි රෝහිත සමරසේර මත්මා තරංගා සමරසේකර මහත්මය ඇතුළු. හිමල් සමරසේකර පුතනුවන් සහධම්මිකා දීගල දීනිය ඇතුළ එ පින්න සෑම් සිලිදෙනනටම ස ජීවත්තු සිටින ඥාතීත මිත්‍රාදී ඇතුළ ඒ පින්න සෑම් සිලු දිනාට මත්ම ුතු කුසලේ නිදක්නී රෝගී සෝපත් භවචිරජීවන සම්පත්තිය සඳහාම මේ පින්නස් සෙලු දෙනාටම අමාමහනිවනිින් සැනසීම සඳහාමත් මේකුසලය හේ තුපනිශ්‍රේම වේවා කියල සාධහූ කියල පින්ක් අනුමෝදක් වන්න. හැම දෙනාටම තෙරුවන් සරණයි.